රැකියාවක් ලබා ගැනීමේදී උපාධියක් කියලා කියන්නේ රැකියාවක් සඳහා අවශ්‍ය එක් සුදුසුකමක් විතරයි. හැබැයි මේ උපාධියක් ඕනම උපාධි පාඨමාලාවක් හදාරද්දී මේක මේ දේශීය වගේම විදේශීයව වෙළඳපොළ රැකියාව වෙළඳපොළට ගැලපෙන ආකාරයෙන් හැදෑරීම බොහොම වටිනවා. ඉතින් ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වටිනාකම් ලබා දුන්නු උපාධි පාඨමාලාවන් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දුන්නු ඇපිට් යුනිවර්සිටි එකත් එක්ක එකතු වෙලා නීති පීඨයට අදාළ උපාධි පාඨමාලාවක් පිළිබඳව ඔබව දැනුම්වත් කරන්නටයි මේ ලෑස්තිය. ඉතින් ඒ වෙනුවෙන් අද නුගසවන මැදිරියට අපිත් එක්ක එකතු වෙනවා නීතිඥ ආචාර්ය චතුර වර්ණසූරිය පීඨාධිපති ඇපිට් නීති පීඨයේ. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා නීතිඥ සරණි ගුණතිලක කතිකාචාර්ය ඇපිට් නීති පීඨයේ. ඔබ දෙපළම අපි ආයුබෝවන් කියලා නුගසවනට පිළිගන්නවා. ආයුබෝවන්. දැන් ආචාර්යතුමනි මුලින්ම දැනගමු ඇපිට් නීති පීඨයට අදාළ මේ පාඨමාලාව පිළිබඳව. ओ प्रथमें मम एपिट नीति पीठ बिना कथागान कहमती विशेष एपिट आयतने पटंगत एक नमे अवसरे मुलिम कंप्यूटिंग तम अभी प्रदान कर इट पश्चि बिजनेस डिग्री वर्डत्वा दिदास नमे अवसरे तम एपिट नीति पीठे पटंगत्ते अभी नीति पीठे मगिन पाठमाला हाथ्राक पीरीनाम एक तमाय पदनाम पाठमाला द फाउंडेशन प्रोग्राम एक सामान्य पहले विश्व विभाग पास दर्वांट उत्साह पहले नेतुआ अपे एल एल बी डिग्री संदाह सहभागी वेन्न अवस्था सालसन फाउंडेशन प्रोग्राम एक इनके अपे थे नम एल एल बी डिग्री एक उपाधि एल एल बी डिग्री कोटास देखा थे नम एल एल बी सामान्य डिग्री सह एल एल बी डिजिटल लॉ की डिग्री इट आमतर अपे थे नम एल एल बी पार्ट टाइम प्रोग्राम से पमन क्लासेस थे सैटर्डे तीन क्लासेस तीन पार्ट टाइम प्रोग्राम में का इट आमतौर पे तीन नवा एलएलएम केला मास्टर ऑफ लॉस के ना पश्चात उपाधि है ये वाके में आपे आयतनी सुविशेष है तो थम्मा यहाँ पे विशेष नीति पीठे आपे कोड़ा विश्वास करना वा පොතපති දැනුමට අමතරව අපේ දරුවන්ට ප්‍රායෝගික දැනුමක් දෙන්න ඕන කියලා. ඒ නිසා අපේ විශේෂයෙන්ම ප්‍රායෝගික දැනුම ඉලක්ක කරගෙන විශේෂ පාඨමාලා පවත්වාගෙන යනවා. සතුටුයි කියන්නේ අපේ දරුවන් ප්‍රායෝගික කටයුතු සඳහා සහභාගී වෙලා ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ විශාල ජයග්‍රහණ ලබා තියෙනවා. ඊටත් අමතරව අපේ පාඨමාලාව සඳහා සහභාගී වෙන ආචාර්ය මණ්ඩලය ඉතාමත් පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් ඉන්න විශ්වවිද්‍යාලය ලක වැඩ කටයුතු කරපු කට්ටිය. ඒ වගේම නීති ශේෂ්ත්‍රයේ නීතිඥයන් පවා ඇවිල්ලා අපේ දරුවන්ට දේශන පවත්වන විශේෂයෙන්ම නීතිඥයන් ඇවිල්ලා දේශන පවත්වනකොට ගොඩක් වෙලාවට ඉදිරියෙන්දා උසාවියේ සිදුවන කටයුතු පිළිබඳව කතා කරනවා. ඒස ගොඩාක් ප්‍රායෝගික දැනුමක් අපේ දරුවන්ට ලැබෙනවා. මේ පාඨමාලාව හදාරනකොට විශේෂිත ඉතිහාසයක් එක්ක දීර්ඝ කාලීනව සිසු දරු දැරියන් රැකී අවස්ථා සඳහා දායාද කරපු ආයතනයක් විදිහට දැන් වර්තමාන ඇතුලේ මේ නීති පීඨය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඔව් කොෂලා, මේ වෙනකොට නම් අපි උපාධි පාඨමාලාව පවත්වාගෙන යන්නේ මාර්ගගත ක්‍රමයේ ඔසේ මේ පවතින වාතාවරණයත් එක්ක. හැබැයි නුදුරු දිනකදී අපි බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල පරිශ්‍රය තුලම මේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. කොහොම වුණත් වර්තමානයේ වෙනකොට අපි ડોක්ටර් චතුර කිව්වා වගේ සාමාන්‍ය උපාධි පාඨමාලාව සතියේ දිනවල උදෑසන 8:30 ඉඳන් හවස 5 දක්වා දේශන කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම අර්ධකාලීන පාඨමාලාවට සෙනසුරාදා දිනයන්වල උදෑසන 8:30 ඉඳන් හවස 5 දක්වා දේශන පවත්වීම සිද්ධ කරනවා. දැන් නීති පීඨයට අදාළවම පාඨමාලාවන් හතරක් ගැන අපි කතා කරා. දැන් ඊළඟ බඳවා ගැනීම සිදු වෙන්නේ කොහොමද? මේ වන විටත් බඳවා ගැනීම කටයුතු සිද්ධ වෙනවා කෝෂලා. මාර්තු මාසයේ අග දක්වාම මේ කටයුතු ඒ විදිහට සිද්ධ වෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙක්ට පුළුවන් මේ කාලය අතරතුර ඇවිල්ලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ සම්බන්ධ වීමත් එක්ක මූලිකවම සැලකිය යුතු සුදුසුකම් තිබෙනවාද? මොනවද ඒවා? ඔව් අනිවාර්යයෙන්ම. දැන් ડોක්ටර් චත්‍ර සඳහන් කරා පදනම් පාඨමාලාවට සාමාන්‍ය පෙළ අවසන් කරන සිසුන්ට එකතු වෙන්න පුළුවන් කියලා. සාමාන්‍ය පෙළ අවසන් කරන සිසුවෙක්ට විශ්වාසය තියෙනවා නම් Tamanට සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය ඇතුළුව විෂයන් පහකට සී සාමාර්ථ ලැබෙනවායි කියලා ඒ සිසුන්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒක තමයි අවම සුදුසුකම. එතකොට පදනම් පාඨමාලාව අවසන් කරලා සාමාන්‍ය පාඨමාලාවේ අවුරුදු 3ක් එක්ක අවුරුදු 4ක් ඉවර වෙනකොට සාමාන්‍ය පෙළ ශිෂ්‍යෙක්ට අපේ උපාධිය සාර්ථකව නිම කරන්න පුළුවන්. උසස් පෙළ සිසුවෙකුට තමන්ට ඕනෑම විෂය ධාරාවකින් එස් සාමාර්ථ තුනක් තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. තමන් විභාගයට මුහුණ දුන්නා තමන්ට විශ්වාසයක් තියෙනවා නම් එස් සාමාර්ථ තුනක් කොයිට වැඩියෙන් මට ලැබෙයි කියලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා ඒ සිසුන්ට. එතකොට ඒ අයට අවුරුදු 3ක් ඇතුළතදී මේ උපාධිය හිමි කර ගැනීමේ අවස්ථාව තියෙනවා.
මේ වටිනාකම් එක්ක සමහරක් වෙලාවට අපි අපේ හීන තියනවනේ අපේ ජීවිතය ඇතුලේ අධ්‍යාපනය ලබද්දී මෙන්න මේ වෘත්තිය කරන්න ඕනි කියලා. හැබැයි එහෙම වෘත්තියකට යන්න නිවැරදි ලෙස අපිට උසස් අධ්‍යාපනයක් ලැබීමේ හැකියාව අපිට නොලැබෙද්දී අපි යම් පසුතැවීම් වල ඉන්නව නේද? එහෙම අවස්ථාවක් තියන අයට ඔන්න හොඳ අවස්ථාවක් ලැබිලා තිබෙනවා. අපිට ආයතනයත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන් වෘත්තිමය සුදුසුකම් හදන්න නීතිඥ වරයෙක් වෙන්නට ඔබට පුළුවන් මේ පාඨමාලාවන් එක්ක සම්බන්ධ වෙන්න. දැන් මේ දේවල් එක්ක මොන වගේ අයටද මේ පාඨමාලාව ඉලක්ක කරගෙන ओ एक बहुम हों प्रश्न कौशल मुखद अभी मे क्यों कारण कैन पुलवा दम उमा सामान्य पेल कर लुदू गाणनो मम उसस् पेल कर लुदू गाणनो मेमुल काले मंगवेन दर मटकर गण बेरियना ये ओनेम कैनेटा तपित के पुलवा इतकोट मे सामान्य पेल दारो उसस् पेल दारो के तरुण वयस्कांडे इन दारू अंत वितरकने मे निवस मे वेड सतहन बल गृहणी अकट आसा वक्ति बुणन इसरीदा मट नीति मरी नोने मट नीति ගන්නෝනේ කියලා. එහෙම නැත්නම් මේ වෙනකොට වෙනත් රැකියාවක නිරත වෙන කෙනෙක්ට ඒක වෙළඳකරණිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කළමනාකරණ රැකියාවක් වෙන්න පුළුවන්. ආරක්ෂක සේවය වෙන්න පුළුවන්. මේ ඕනෑම ශාස්ත්‍රයක දැනටම රැකියාවක් කරන කෙනෙකුට වුණත් මම අර කිව්ව අර්ධකාලීන පාඨමාලාවට සම්බන්ධ වෙලා වුණා නම් සතිය එක දවසක් මේ වෙනුවෙන් කැප කරලා තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්. මොකද අපි දන්නවා ඉගෙනීම කියන්නේ වයස සම්බන්ධ වෙන දෙයක් නෙමෙයි. අපිට වයස අදාළ නැහැ. ඔබ දැන් කරන දේ අදාළත් නැහැ. මේ ඕනෑම කෙනෙක් සඳහා අපේ දොරටු විවෘතයි අපේ නීති පීඨය වෙනුවෙන්. හැබැයි අර අවම සුදුසුකම් මේ සුදුසුකම් එක්ක තමන්ට අවශ්‍ය පරිදි පහසු පරිදි වෙලාවන් වෙන් කරගෙන මේ විදිහට එකතු වෙන්න පුළුවන් මේ පාඨමාලාවත් එක්ක. දැන් ඊළඟට නැගෙන ප්‍රශ්නේ තමයි මේ පාඨමාලාව හදාරද්දී කොහොමද තමන්ගේ ආර්ථිකයට ගැළපෙන විදිහට මේ දේවල් සකස් කරගන්නේ කියලා? කොහොමද පාඨමාලාව ගාස්තු සකස් වෙලා තියෙන්නේ ගෙවීම් පැත්තේ? පාඨමාලා ගාස්තු අපි දන්නවා හැම කෙනෙක්ටම එකවර මුදල් ගෙවීමේ හැකියාව නැහැ. ඒ පිළිබඳව අවබෝධ කරගෙන මේ රටේ තියෙන ආර්ථිකය අපහසුතාවත් අවබෝධ කරගෙන අපි සූදානම් කරලා තියෙනවා කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම. ඒ වගේම කෙනෙකුට අවශ්‍ය වෙනවා නම් බැංකු ණය පහසුකමක් ලබා ගන්න. ඒ සඳහාත් අපි අවශ්‍ය පහසුකම් සලසා දීලා තියෙනවා. මේ සැලසීමත් එක්ක පාඨමාලාවේ අන්තර්ගතය ඇතුලේ මේ ගොඩක් වෙලාවට මේක ක්‍රියාත්මක වෙන ඉංග්‍රීසි භාෂාවත් එක්කනේ සමහරක් වෙලාවට මේ පාඨමාලාවන් හදාරන්න කැමති සිසුන් මැලි වෙනවා ඉංග්‍රීසි භාෂාවට තියෙන දුර්වලතාවයත් එක්ක. මේ අය සඳහා කරන උපකාරය මොකක්ද? ඔව් කෝෂලා, බොහොම වැදගත් ප්‍රශ්නයක්. දැන් අපි අපිට් නීති පීඨයේ පිරිනමන්නේ එංගලන්තයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලාව. එතකොට ඉගැන්වීම් කටයුතු කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඇන්ඩ් ඒ වගේම බැලුවොත් නීතිඥවරයෙක්ට ඉංග්‍රීසි භාෂාව කියන්නේ අතාරින්න බැරි දෙයක්. ඉතින් මේ සියල්ල සැලකිල්ලට අරගෙන අපේ පාඨමාලාව තුළම තියෙනවා කෝෂල විවිධ විෂයන්. උදාහරණයක් විදිහට ලීගල් ඉංග්‍රීෂ්, ඇකඩමික් රයිටින් කියන මේ විශේෂිත විෂයන් සකස් කරලා තියෙනවා දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කරන්න. ඒ වගේම වෘත්තිමය ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි කරන්න. මොකද මේ දෙකම එකක් නොවන බවත් අපි වටහාගෙන තියෙන නිසා. ඒ වගේම බය වෙන්න දෙයක් නැහැ කතා කරන එක දියුණු කරගන්න අවශ්‍ය වෙන ටෝස් මාස්ටර්ස් ක්ලබ් එක, මූටින් ක්ලබ් එක, මොක් මීඩියේෂන් ඇන් ඩිබේටින් වගේ මේ විවිධ ශාස්ත්‍රයන් වල පැතිරුණු ඒ වගේම විෂයට අදාළ වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් අපි එකතු කරලා තියෙනවා ඉංග්‍රීසි භාෂා දැනුම වැඩි දියුණු කරන්න. ඉතින් ඒ වෙනුවෙනුත් අපි කැප වෙලා ඉන්නවා. හොඳයි ડોક્ટર චතුර, දැන් ගොඩක් වෙලාවට අපි උපාධි පාඨමාලාවක් තුලින් මම ආරම්භයේදීත් මතක් කරා අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ ජාතික විදිහට මෙන්ම ජාත්‍යන්තරව පිළිගත් උපාධි පාඨමාලාවක් හඳුන්වා දෙන්න. මේ පාඨමාලාවේ අන්තර්ගතය කොහොමද සකස් වෙලා තියෙන්නේ? ඔව්, මේ පාඨමාලාව විශේෂයෙන්ම අපි එංගලන්තයේ ක්‍රමයට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම සොලිසිටර්ස් සහ බැරිස්ටර්ස් කියන අංශ සඳහා ළමයින් පුහුණු කිරීම සඳහා තමයි අන්තර්ගතය සකස් කරලා තියෙන්නේ. ෆවුන්ඩේෂන් ලෝ නොලෙජ් කියන සබ්ජෙක්ට්ස් හයම අපි උගන්වනවා. විශේෂයෙන්ම ක්‍රිමිනල් ලෝ, අපරාධ නීතිය, එතකොට කොන්ට්‍රැක්ට් ලෝ, ගිවිසුම් නීතිය ඇතුළත් ගොඩාක් අදාළ ප්‍රායෝගික දැනුම අවශ්‍ය වන විෂයන් තමයි අපි උගන්වන්නේ. ඊට අමතරව අපේ තියෙන මූටින් කියලා සබ්ජෙක්ට් එක. ඒ වගේම වර්ක් එක්ස්පීරියන්ස් කියලා මොඩියුල් එක සබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ වර්ක් එක්ස්පීරියන්ස් එක අපි කරන්නේ අපි නීතිඥයෙක් ආවට අපේ දරුවන් යවනව මාස 6ක් ගිහිල්ලා පුහුණු වෙන්න කියලා. ඉතින් දරුවන් ඉගෙන ගන්න අතරතුරේම ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්නවා ඒ මගින්. ඒ වගේම මූටින් කියන සබ්ජෙක්ට් එක අපි කරන්නේ ළමයින්ව උසාවියක කටයුතු කරන කතා කරන ආකාරය පිළිබඳ පුහුණු කරනවා. අපි ඇතුළේම තියෙන අදාශ උසාවියක් හදලා තියෙනවා අපි. අපි එකට ආවම අපිට හැංගෙන්නේ අපි උසාවියක ඇතුළේ ඉන්නවා කියන හැඟීමමයි එන්නේ. ඉතින් අපි ළමයි එතන එක්කගෙන ගිහින් ළමයින්ට උසාවි කටයුතු කරන විදිහට කටයුතු කරන්න කියලා
අපි උනන්දු කරනවා. ඉතින් ගොඩක් කල ළමයි කතන හැකියාව සහ බය නැතුව දෙයක් කිවි කතා කරන්න තියෙන දක්ෂතාවය දිනු වෙනවා මේ මගින්. නීතිඥ වෘතේ කියන්නේම ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වෙන එදිනදා මේ මිනිසුත් එක්ක මුණ ගැහෙලා වැඩ කටයුතු කරන තැනක් සහ එහෙම වෘතියක් මේ වෘතමේ ප්‍රවේශය යටතේ වර්තමානයේදී මේ උපාධිය අවසන් කරන සිසුන් වෙනුවෙන් සිදු කරලා තියෙන රැකියා අවස්ථා මොනවද? ඔව් ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. සරණි කිව්වා වගේ දැන් අපේ උපාධි පිරිනමන්නේ එංගලන්තයේ ස්වර්ණ සම්මානින් පිදුනව ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලය වගේ. ස්ටැෆර්ඩ්ෂයර් කියන්නේ ලෝකෙම පිළිගත් විශ්වවිද්‍යාලයක්. ඒ වගේම රෑන්කින් වලින් ඉහළින්ම ඉන්න විශ්වවිද්‍යාලය විශේෂයෙන්ම නීතිය පිළිබඳව. ඉතින් ඒ නිසා අපේ දරුවන් උපාධි ලැබුවට පස්සේ ලෝකේ ඕන තැනක රැකියා අවස්ථා සඳහා දොරටු විවර වෙනවා. අපි ලංකාව ගැන කතා කරොත් සාම්ප්‍රදායික ක්‍රමයට ගිහිල්ලා නීති විද්‍යාලයට ඇතුළත් වෙලා නීති විද්‍යාල විභාග පාස් වෙලා නීතිඥෙක් වශයෙන් කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව රජයේ නීතිඥෙක් වෙන්න පුළුවන් නැත්නම් විනිශ්චයකාරවරයෙක් වෙන්න පුළුවන්. ඊට අමතරව වාණිජ ශාස්ත්‍රයට ගිහිල්ලා වාණිජ කියන්නේ කෝපරේට් සෙක්ටර් එකට ගිහිල්ලා කෝපරේට් ලෝ එකෙක් වෙන්නත් පුළුවන්. ලීගල් ඔෆිසර්ස්ලා කියන්නේ ඒ වගේ වෙන්නත් පුළුවන්. ඊට අමතරව දැන් මෑත කාලේනේ ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙනවා අනිකුත් ශාස්ත්‍රවල රැකියා සඳහා පවා නීති උපාධි දරුවන් බදවා ගන්න කම්පැනිස් ගොඩක් කැමති. ඒකට හේතුව තමයි මොකද ගොඩක් කට්ටි විශ්වාස කරනවා අපේ නීති උපාධි හදාන දරුවන්ගේ විචක්ෂණශීලී හැකියාව ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා කියලා. ඒ නිසා ගොඩක් වෙලාවට අපේ දරුවන් බදවා ගන්නවා අනිකුත් රැකියා සඳහා විශේෂයෙන්ම හියුමන් රිසෝස් මැනේජ්මන්ට් නැත්නම් ව්‍යාපාර කළමනාකරණය වගේ අංශ සඳහා. අපි ජාත්‍යන්තර ගැන කතා කරොත් ජාත්‍යන්තර මට්ටමේ පවා දැන් අපේ දරුවන්ට පුළුවන් ජාත්‍යන්තර සංවිධාන වලට බැඳෙන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙන්න පුළුවන් ඉන්ටර්නැෂනල් චේම්බර් ඔෆ් කොමර්ස් වෙන්න පුළුවන් නැත්නම් යුනිසෙෆ් හරි නැත්නම් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර අධිකරණ තියෙනවා. ඒ වගේ අධිකරණ වලට කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව වෙනත් රටක නීතිඥයෙක් වෙන්නත් පුළුවන්. දැන් එංගලන්තයට ගිහිල්ලා මොකද අපේ එංගලන්ත උපාධිය තමයි පිරිනමන්නේත් එංගලන්තයට ගිහිල්ලා සොලිසිටර් කෙනෙක් හරි බැරිස්ටර් කෙනෙක් හරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකාව වගේ රටවලත් නීතිඥ වශයෙන් කටයුතු කරන්න පුළුවන්. ඊටත් අමතරව මම වගේ අධ්‍යාපනික පැත්තට යොමු වෙන්නත් පුළුවන්. කියන්නේ ආචාර්ය උපාධියක් කළා විශ්වවිද්‍යාල දේශකයෙක් වෙන්නත් පුළුවන්. ඊටත් අමතරව අපේ උපාධිය UK උපාධියක් නිසා නැත්නම් ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාල උපාධියක් නිසා කවුරු කෙනෙක් ඉන්නවනම් මයිග්‍රේට් කරන්න බලාගෙන සංක්‍රමණය වෙන බලාපොරොත්තුෙන් ඉන්නවා නම් පොයින්ට් බේස් සිස්ටම් එක අනුව පොයින්ට් උත් හම්බෙනවා අපේ උපාධිය සඳහා විශේෂයෙන්ම කැනඩා වගේ රටවල් වලට. ඊට අමතරව තව එක දෙයක් කියන්න ඕනේ විදේශ සේවා කටයුතු සඳහා තානාපති සේවය බැඳෙන දරුවන්ට අපේ නීති උපාධිය තාමත් වැදගත් උපාධියක්. ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන විදේශ සේවා සඳහා සහභාගී වෙන්න අපේ උපාධිය ඉතාම සුවිශේෂ උපාධියක්. ඇතම් වෙලාවට උපාධි පාඨමාලාව අපි හදාරලා අපි හිතනවා අපි ඊළඟට මොන වෘතියද තෝරගන්නේ. සමහරක් වෙලාවට මෙතුමන් පැහැදිලි කර ආකාරයට අපි දැනුම්වත් වෙලත් නැහැ මේ තරම් වෘතියන් ප්‍රමාණයක් අපේ උපාධි පාඨමාලාවන් එක්ක හදාරන්න පුළුවන් කියලා. ඒ නිසා නීති ප්‍රවේශය කියලා කියන්නේ එවැනි වටිනා රැකියා අවස්ථා ඔබට හිමි කරගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒ අවස්ථාව ලබා ගන්න ඇපිට් යුනිවර්සිටි එකත් එක්ක එකතු වෙලා මේ දේවල් කතා කරද්දී සරණි අපි අවසාන විදිහට මතක් කරමු ඔබේ ආයතනයත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ මේ ආරාධනය අපි කරමු. ඔව් අපි ඔබට සිහිනයක් තිබුණා නම් කවදාක හරි ඔබේ ජීවිතයේදී නීතිය ඉගෙන ගන්න නීතිය පිළිබඳව විශේෂ දැනුමක් අරගන්න නීතිඥවරයෙක් වෙන්න නීතිඥවරියක් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න ඒ සිහිනය සැබෑ කරගන්න ඔබට උදව් කරන්න ඇපිට් නීති පීඨයේ සියලු දෙනාම ආචාර්ය මණ්ඩලය ඇතුළුව සූදානමින් ඉන්නවා. ඉතින් අපි ආරාධනා කරනවා මාර්තු මාසයේ අග වෙනකම් බඳවා ගැනීම සිද්ධ වෙනවා මේ වසරේදී අපිත් එක්ක එකතු වෙන්න මේ ගමන යන්න අපි ඔබට උදව් කරන්න සූදානම්. හොඳයි. ඒ ගමන යන ඔබට ආරාධන කරනවා ડોક્ટર ඔබටත් පුළුවන් අවසාන විදිහට ආරාධනයක් එකතු කරන්න දරුවන් වෙනුවෙන්. ඔව් විශේෂයෙන්ම කියන්න ඕන අපේ ආයතනයේ පිහිටලා තියෙන යුනියන් ප්ලේස් එක කොළඹ දෙක කොළඹ නගරයේ හදවත බඳු ස්ථානයක. ඊට අමතරව අපේ නුවර පීඨයකුත් තියෙනවා. පෙරදෙනිය පාරේ අපි අලුතෙන් ලොකු බිල්ඩින් එකකට ගියා මේ ළඟදී. අපේ දරුවන්ට නුවර සහ නුවරසෝ හෝ කොළඹ ඉගෙන ගැනීම කටයුතු කරන්න පුළුවන්. ඉතින් මම කාරුණිකව ඉල්ලීමක් කරනවා අපේ ආයතනයට බැඳෙන්න අපි ඔබගේ සිහින සැබෑ කරන්න ආදරෙන් බලාගෙන ඉන්නවා. ඒ සිහින යථාර්ථයක් කරගන්න ඔබට ආරාධනා කරමින් ගමන් මතක් කරා වගේම අපි දුරකථන අංකය මතක් කරනවා මේ අපිට ආයතනයත් එක්ක ඔබට සම්බන්ධ වීමට 3027 077577
බිඳුවයි 77 35 77 877 මේ දුරකථන අංකයත් එක්ක ඔබට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි වෙබ්සයිට් එක අපි මතක් කරන්නම් www.apit.lk මේ වෙබ්සයිට් එකත් එක්ක සම්බන්ධ වෙලා ඔබට පුළුවන් මේ පාඨමාලාවන් පිළිබඳව වැඩිදුර තොරතුරු දැන කියා ගන්න. එහෙමනම් අද දවසේදී මේ නීති පාඨමාලාව පිළිබඳව දැනුමත් කිරීම සඳහා අපිට ආයතනයේ නියෝජනය කරමින් අද දවසේදී අපිත් එක්ක එකතු වුණු නීතිඥ ආචාර්ය චතුර වර්ණසූරිය පීඨාධිපති ඇපිට් නීතිපීඨයේ එවැගේම තමයි නීතිඥ සරණි ගුණතිලක කථිකාචාර්ය ඇපිට් නීතිපීඨය ඔබ දෙපළටම බෙහෙත් ස්තුතිය අපි ආයුබෝවන් කියලා සමු දෙනවා.